අයිබෝන් යාළුවනේ අද අපි අන්බොක්ස් කරන්න සූදානම් වෙන්නේ Canon PIXMA G2010 printer එක. අපි වීඩියෝ එකට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. ඉස්සරවම අපි මේ එක වටේ තියෙන පොලිතින් ආවරණ ඉවත් කරගෙන ඉන්නේ. හොඳයි දැන් අපි පෙට්ටිය ආරින්න. කැරියගම අපිට පේන්න තියෙන පවර් කේබල් දෙක ඒක පැත්තකින් තියාගමු අපි. ඊට පස්සේ තියෙන USB කනෙක්ට් එක. ඊට පස්සේ ඉන් බෝතල් දාලා තියෙන පෙට්ටිය තියෙනවා. කාටිජ් එකත් ඒකෙම තියෙනවා. ඊට පස්සේ අපිට පේන්න තියෙන්නේ මේකේ තියෙන papers ටික. ඒ ටිකත් අපි එලියට ගමු. CD එක තියෙනවා. ඔය පැත්තකින් තියාගමු මේක. ඊට පස්සේ තමයි අපේ printer එක තියෙන්නේ. දයාලු අපේ මේ තියෙන අපේ printer එක අපි එකේ තියෙන රින් ෆෝම් ටික කරගමු මතේ තියෙන පොලිතින් එකත් ඉවත් කරගමු. ඊට පස්සේ අපේ printer එකේ තියෙනවා උඩ තියෙන sticker ටික අපි අයින් කරගමු ඉස්සරහම. අපිට වෙනවා පොඩි ප්ලාස්ටික් කොටසක් ඉවත් කරගන්න දෙනවා. ඒකත් ඉවත් කරගමු. හොඳයි ඉතින් යාළුවනේ මේ තියෙන අපේ printer එක දැන් අපිට ඒකේ තියෙන පුරව ගන්න තියෙන්නේ. අපි දැන් බ්ලැක් එක පුරව ගන්න බලමු. පිළිවෙලට තියෙන අපේ තියෙන බෝතල් ටික yellow එක. ඊට පස්සේ magenta එකක් තියෙනවා. මේ පාට එකක් තියෙනවා සෑහෙන. එකක් තියෙනවා මම. ඉස්සරවම බ්ලැක් එක පුරවගෙන ඉමු. බ්ලැක් තීන් දෙක ඉස්සරවම පුරවගෙන ඉමු. බ්ලැක් ක්‍රූප් ග්‍රෝග නිවරයි. ඒක පැත්තකින් තියාගෙන ඊට පස්සේ අපි කලර් ටික පුරවගමු.
පාටක පුටුව පාඩ පුරවගමු අපි. ඒකත් දාගමු. ඒකත් අපි දාගෙන ඉවරයි එකක් පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපි yellow පාට දා ගන්න දැන්නේ yellow පාට තේ විදියට දාගත්තට පස්සේ එකක් සෙට් වෙන කියලා දයාලුවනේ අපිට දැන් තියෙන්නේ කාට්‍රිජ් එක දාගන්න කාට්‍රිජ් එක දාගන්න කලින් අපි අර ඒක ඇතුලේ තියෙන පොඩි පාර්ට් එකක් එක උස්ස ගන්න ඕනේ මේ විදිහට උස්සගෙන කාට්‍රිජ් එක කඩන්න ඕනේ උඩ සීල් කොලයක් තියෙනවා ඒක කඩන්න ඕනේ කඩලා කලයක තියෙන්නේ කලයක දාගන්න ඕනේ ඇතුලේ කලය කියලා ගහලා තියෙන පැත්තක් ඒකට තමයි දාගන්න ඕනේ මාරු කරගන්න හොඳ නැහැ බ්ලැක් එකත් ඒ විදිහටම ගලවගෙන දාගමු පොඩි සිගරට් එකක් ගලවලා අයින් කරන්න ඕනේ ඒකත් ඒ විදිහටම දාගන්න ඕනේ දාලා කි පිනව අහගන්න ඕනේ ඊට පස්සේ තියෙනවා චූටි බටන් දෙක ඒක ප්‍රෙස් කරන්න ඕනේ එතකොට ඒක හරි තොසේ හරි ඒක වහ ගන්න ඕනේ ප්‍රින්ට් එක ප්‍රින්ට් එක වහලා බටන් එක ඔන් කරලා මිනිත්තු කිහිපයක් ඒකේ බ්ලැක් කියලා තියෙන බටන් එක ඔබාගෙන ඉන්න ඕනේ ප්‍රෙස් කරගෙන ඉඳලා විනාඩි 20ක් විතර යනකොට ඒකේ බට දෙකේ මේවා එන්න ගන්නවා ඊට පස්සේ අපිට මේ CD එකේ මේ ඉන්ස්ටෝල් කරගෙන ටෙස්ට් පේපර් එකක් ගන්න පුළුවන්. හොඳයි ඉතින් විනාඩි 20කට විතර පස්සේ ඔන්න ආයෙමත් අර ටෙස්ට් පේපර් එක එළියට එනවා. අපිට බලා ගන්න පුළුවන් විදිහට තියෙන ටෙස්ට් පේපර් එක හොඳට තියෙනවා. ක්වොලිටි එක තියෙනවා. අපි කලයකුත් දැන් ගහගෙන බලමුකෝ කලයකත් ගහගන්න විදියට ඔව් කලයකේ ප්‍රින්ට් අවුට් එක එළියට එනවා
පසු කාලයක ඉදිරියට ආවා. ඉතාමත් පොලිටියට තියෙනවා. පොතේ විදිහටම තියෙනවා අර පොඩි අඩුපාඩුවකට තියෙන්නේ මේ අර පොත දිවිසෙනවා. මේක දිවිසෙන්නේ නැති එකයි. ඒකනම් අපිට අර දිවිසෙන ඒකෝ එක ගන්න පුළුවන්. හොඳටම තියෙනවා පේනවා. ඉතින් අපේ වීඩියෝ එක අවසානයි. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එකත් එක්ක සම්බන්ධලා ඉන්න subscribe කරන්න. ඉතින් හැබැයි තියෙන bell icon එකත් ඔබලා touch එකේ ඉන්න අලුතෙන් වීඩියෝ එකක් දානකම්. එහෙනම් අදට අවසානයි. ස්තුතියි.